නාමරේ ප්‍රකාශ කරන නාම සම්බන්ධ වෙලා නැහැ. මේ දේශපාලන ගිරකරු නිදාස් කරනවද නැද්ද? ඒ සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොකක්ද කියන එකවත් ප්‍රකාශ කරන්න මේ ආණ්ඩුව තවමත් කඩේ කරලා. ඒ අස්සේ තමයි දේශපාලන ගිරකරු නැහැ කියන්නේ. අපි දන්නවා අද මේ ආණ්ඩු කරන අය එදා විපක්ෂයේ ඉඳගෙන බලයට එන්න දේශපාලනය කරද්දී දේශපාලන ගිරකරු හිමිනේ. අද නැහැ. මේක තමයි මේගොල්ලෝ දේශපාලන ප්‍රතිපත්ති. එදා දේශපාලන ගිරකරු ඉන්නව අද දේශපාලන ගිරකරු නැහැ. එන්නේ දේශපාලන ඉරකරෝ නෑ කියලා කියන්නේ නොදන්න කම නේද? දැන් දේශපාලන ඉරකරෝ නෙවෙයි කියලා කියනෝ නම් කවුරු හරි අද මේ බන්ධනාගාරගත වෙලා ඉන්න අය අපි ඉන්නවා ඒගොල්ලෝ දේශපාලන වාසිය බබාලා වෙන්න. එහෙම නැත්නම් දේශපාලන තක්කඩි. පැහැදිලිව ආණ්ඩුවට කිසිම වමනාවක් නෑ. මේ දේශපාලන ඉරකරෝ නිදහස් කරා. අන්න ඒ නිසා තමයි දැන් අද දේශපාලන ඉරකරෝ නෑ කියලා එහෙම ප්‍රශ්නයක් නෑ කියලා අද මේ වර්ෂ මගහරින්න. දැන් අපි වෙලාව ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා අනේ පැත්තෙන් දැන් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මේකේ ප්‍රකාශ කරන්නේ මොකක්ද මේකෙන් අඟවන්න මේ ප්‍රශ්නේ විසඳන්න තමන් සූදානම් නැහැ කියන්නේ ඒ වගේම තමයි දැන් මේ අද බන්ධනාගාරගත වෙලා උපවාස කරන්න සිද්ධ වෙලා ඉන්න දේශපාලනයට යුද්ධය තිස්සවරු යුද්ධයට වගකීම් විදියට තමයි රඳවට වගේ. දැන් ඔවුන්හට ප්‍රශ්නේ තමයි දැන් මේ තිස්සවරු යුද්ධයට වග කියන්න ඕන අපිද? දැන් මේ වන්දනාගාරගත වෙලා ඉන්න 3400ද මේ සමස්ත යුද්ධයකට වග කියන්න අවශ්‍ය. ඉතින් මේ ජාතිවාදී යුද්ධ නිර්මාණය කරේ ඒ සඳහා වටපිටාවක් ඇති කරේ දෙමළ තරුණයට ආයුධ ගන්න තත්වයක් මේ මහබර නිර්මාණය කරේ කවුද? ඒකේ වගකීම ගන්න ඕන මේ රටේ ජාතිවාදී ආගම්වාදී වර්ගවාදී තමයි දේශපාලන ව්‍යාපෘතිය වඩ පත් කරගත්ත දේශපාලක. අද ඔව් තවමත් තවමත් එළියේ ඉන්න විතරක් නෙවෙයි. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය අදත් ඒකම තමයි. අදත් ජාතිවාදී වර්ගවාදී වපුරන. ඉතින් බෞද්ධ රාජපක්ෂ ආණ්ඩුව මේ දේශපාලන ඉරකරෝ නිදහස් නොකර ඇයි? ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ජාතිවාදී හින්දා. ඒ ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතිය පවත්වගෙන යන්න ජාතිවාදී මතය දකුණේ සමාජය තුලේ නඩත්තු කරන්න මේ දේශපාලන ඉරකරුව රඳවා තබාගෙන ඉන්න එක වාසියක් විදියට වුණාද? එතකොට දැන් මේ අලුත් ආණ්ඩුව දැන් මේ අහපාලනේ හදන්න පොරොන්දු දීලා බලයට ආපු ආණ්ඩුව දේශපාලන ඉරකරුව නිදහස් කරන්න සූදානම් නැත්තම් ඒකෙන් කියන්නේ මොකක්ද? ඒකෙන් කියන්නේ මොකක්ද නෙවෙයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් ජාතිවාදයම තමයි. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් වර්ගවාදයම තමයි. වර්ගවාදයේ නෙවෙයි නම් ජාතිවාදයේ නෙවෙයි නම් ඉත එහා ගියපු වෙන දේශපාලන සංස්කෘතියක් ගේන්න මේ ආණ්ඩුව සූදානම්. ආණ්ඩුවට ඇත්තටම මේ මහ පොළවේ සංහිඳියාව ගොඩනගන්න ඕන කමක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ උවමනාවක් තියෙන කවුරු හරි මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා නම් ඒකේ පළවෙනි පියවරක් විදිහට දෙනවා මේ දේශපාලනය කරුණු නිදහස් කරන්න. අපි කියන්නේ නැහැ දේශපාලනය කරුණු නිදහස් කිරීමෙන් විතරක් මේ ප්‍රශ්නේ පුළුවන්ින් විසඳන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. හැබැයි තවත් ගොඩක් දේවල් මේ රටේ සිංහල දෙමළ මුසල්මාන ප්‍රජාවන් අතර සමගිය සහජීවනයේ ගොඩනගන්න කල යුතුව තිබෙනවා. ඒ අස්සේ ඒ සියලු දේවල් වලට ප්‍රමුඛව මේ වෙලාවේ දෙමළ සමාජයේ මුහුණ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙන දේශපාලන ක්‍රම නිදහස් කිරීම කල යුතුව. ඒකවත් කරන්නේ නැත්නම් අලුතරනේ මේ ආණ්ඩුවට අධ්‍යාපක මේ සංහිඳියාව ගොඩනගන්න ඕන කමක් නැහැ.